ලංකා සතොස සහ සතොස කියලා ආයතන දෙකක් තියෙනවානේ. ලංකා සත සතොස තමයි දැනට ව්‍යාපාරයක් කරන්නේ. සතොස සඳහා මේ සියලුම ගොඩනැගිලි අයිති, වත්කම් අයිති, ලොරි රථ අයිති. නමුත් සතොස ආයතනය දැනට ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ලංකා සතොස ව්‍යාපාරයක් කරලා ලබන ආදායමෙන් කුලිය සතොස ආයතනයට ගෙවලා සතොස ආයතනයේ සේවකයන්ගේ පඩිනඩි ගෙවීම, ගොඩනැගිලි නඩත්තුව සහ ලොරි නඩත්තුව කියන කාරණා සිදු වෙනවා. එතකොට කිසිම අවස්ථාවක මේ ආයතන දෙක ඒකාබද්ධ කිරීම, සොහොය මේ ආයතන දෙක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ආරම්භ කළා නැහැ. දැනට මේ රජය යෝජනා කරලා තියෙන කාරණය තමයි මෙම ආයතන දෙකේ තියෙන වත්කම් සහ මේ ආයතන දෙකේ තියෙන වගකීම් හරියාකාරව තේරුම් අරගෙන රටට වැඩදායී වන ආකාරයට මේ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කරන එක. ලංකා සතොස ප්‍රතිව්‍යුහගත කරන්නේ නෙමෙයි මේ වෙන්නේ, සතොස ප්‍රතිව්‍යුහගත කරන්නේ. ඒකෝර මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ සිදු කරන්නේ සමුපකාර තොගවෙළඳ සංස්ථාව. මේකෙන් කිසිම බලපෑමක් ලංකා සතොස ආයතනයට සිදු වෙන්නේ නැහැ. හොඳක් මිස නරකක් සිදු වෙන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.